ඇතැම් පුද්ගලයන්ට හොඳට පින් තියෙනවා. ඇතැම් පුද්ගලන්ට පින් තිකයි තියෙන්නේ කියලා ශාස්තෘන් වහන්සේ යම් ආකාරකින් මේ පුද්ගලයා ගැන වදාළසේක්ද සුගතයන් වහන්සේගේ ඒ අවබෝධ ඥානය නම් ආශ්චර්ය ජනකයි. මේ කුමාරයාව සොහොනේ අත්හැරලා දාලා තියෙන්නේ. මේ දරුවාගේ ඇඟිල්ලෙන් වැගිරෙන කිරිවලින් තමයි රාත්‍රියට යැපෙන්නේ. කළපින් ඇති මේ කුමාරයාට යක්ෂ භූත කිසිවෙක්වත් සර්පෙක්වත් හිංසා කරන්නේ නැහැ. බල්ලම් පවා මේ දරුවාගේ දෙපා ලෙව කනවා. කවුඩෝ සිවල්ලු මේ දරුවාව එහාට මෙහාට පෙරලනවා විතරයි. පක්ෂීන් ඇවිත් මේ දරුවාගේ සිරුර වටා තියෙන ගැබ් මල ඉවත් කරනවා. කපුටෝ ඇවිත් ඇස් වටේ තියෙන කැතකුණු ඉවත් කරනවා. මේ දරුවාගේ රැකවරණයට කිසිම මිනිස්සෙක් නැහැ. බෙහෙතක් දෙන්න කෙනෙක් නැහැ. අබාධයෙන් දුන් ඇල්ලීමක් නැහැ. ඔහු වෙනුවෙන් නැකත් ඇදීමක් නැහැ. ඒ වගේම ඇල්වි ආදී සියලු ධාන්‍ය විසිරීමක් නැහැ. රෑපානි ගෙනවිල්ලා අමුසෝනේ අත්හැලා දාපු දරුවේ වෙන්රු පිටක් වගේ වෙවුලනවා. ජීවත් වෙයිද කියන කාරණෙත් සැකයි. මේ විදිහේ තත්ත්වයකට පත්වෙච්ච දරුවේ දෙව් මිනිසුන්ගෙන් පිඳුම් ලබන මහා ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ මේ දරුවාව දැක්කා. දැකලා මෙහෙම වදාලා, මේ කුමාරයා මේ නගරේ භෝග සම්පත් වලින් අග්‍ර වෙලා උසස් කුලවන්තයෙක් බවට පත් වෙනවා. මේ කුමාරයා කරපු ෘතය කුමක්ද? ගත කළ උතුම් ජීවිතේ මොකද්ද? එයා මේ විපාක ලබන්නට මොන වගේ දෙයක්ද හොඳින් පුරුදු කළේ? මේ වගේ දරුණු ව්‍යසනයකට පත්වෙච්ච කෙනෙක් අර විදිහේ සැප සම්පත් ඇති ආනුභාව සම්පන්න කෙනෙක් වෙන්නේ කොහොමද? ජනතාව බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහා පූජාවක් කළා. ඒක දැකලා මෙයාගේ හිත නරක් වුණා. බුදුපාමොක් සංගරුවනට නොගැලපෙන පරුස වචන කිව්වා. පස්සේ මෙයා ඒ නපුරු අදහස දුරු කරගත්තා. ප්‍රීතියත් පැහැදීමත් උපදවා ගත්තා. ජේතවනාරාමේ වැඩවසන තථාගතයන් වහන්සේට සත් දිනක් මුළුල්ලේ කැඳබත් වලින් උපස්ථාන කළා. ඒක තමයි මෙයාගේ වෘතය. ඒකමයි උතුම් ජීවිතයත්. ඒ පුරුදු කිරීමෙන් තමයි ඔහුට මේ සැප විපාක ලැබෙන්නේ. මේ වගේ දරුණු ව්‍යසනයකට පත්වෙච්ච කෙනෙක් වෙලත් ඒ විදිහේ සැප සම්පත් ඇති ආනුභාව සම්පන්න කෙනෙක් වෙන්නේ ඒ පින නිසාමයි. මේ කුමාරයා මේ මනුස්ස ලෝකේ සියක් අවුරුදු ජීවත් වෙනවා. සියලු සැප සම්පත් වලින් යුක්ත වෙනවා. කය බිඳී මරණින් මතු සද්දේවඳුගේ දෙව්ලෝ උපදිනවා. පස්වෙනි කුමාර ප්‍රේත වස්තුවයි.